අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබ තුමාට එක ලයිට් වෙන්න පුළුවන්. මට ලයිට් නෙවෙයි එක. මට හරි හાર્ඩ් එක. ඔව්. මොකද ඔබතුමාට එක ලයිට් වෙන්න පුළුවන්. මොකද ඔබතුමා නෙවෙයිනේ මරන්න ආවේ. රංජන රාමනායක මන්ත්‍රීතුමා කියන්නේ මම මේ ප්‍රැක්ටිස් කරන්නේ මහින්දානන්ද මරන්න. මහින්දාන ඉතින් එතුමා මට හරි එතුමා මට වෙඩි තියන්න උත්සාහ කරන්න ඇති සැලසුම් කරන්න ඇති මම ඔබට කියන්නේ පැහැදිලිව මගේ ජීවිතේට තර්ජනයක් තියෙන පිළිබඳව මම දැනගෙන හිටියා. හැබැයි මම බොහොම ආරක්ෂාකාරීව කටයුතු කරා. මම රාත්‍රියේ ගමන් කිරීමේදී මම මගේ ආරක්ෂා වුණා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා මිස්ටර් ක්ලීන් කියන කෙනා මිස්ටර් ඩර්ටි කියන එක සමාජගත කරේ මහින්දානන්ද අලුත්ගමගේ කියලා මම බයට දුව කියනවා. අපි ඒ ටික කරේ නැත්නම් එයා මිස්ටර් ක්ලීන් කියලා මෙරට මිනිස්සු හිතන් ඉදී. ඒ නිසා ඔබ මේ සංවාදය හොඳට අහන්න මම මෙතන දාලා කාලේනාස්ති කරන්නේ නැහැ. ඔහු පැහැදිලි තව එකක් මතක තියාගන්න සහෝදරයා මේ මිස් ෆයර් කියනවා එන්නේ නැහැ. මිස් ෆයර් කියන වචනේ වැරදි. මිස් ෆයර් යන්නේ නැහැ. පිස්තෝලෙකින් මිස් ෆයර් වෙන්නේ නැහැ. එහෙම නිකන් තියෙන පිස්තෝලයක් පත්තු වෙන්නේ නැහැ. ඒක ලෝඩ් කරලා ෆයර් කරොත් තමයි පත්තු වෙන්නේ. ඒක මිස් ෆයර් එකක් නෙවෙයි. ඒක වෙඩි තැබීමක්. ඒ නිසා මම හෙට CID එකට පැමිණිලා දානවා. අගමැතිවරයා සහ ජන රංජන රාමනායක මහත්තයාට විරුද්ධව මං හෙට උදේ 9:00 පොලිස්පතිවරයා හම්බෙලා මේ පැමිණිලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී එතුමා කරන්නේ වැලිකොට්ට දාලා එතුමා වෙඩි තියන්න පුරුදු වෙනවා. ඒක තමයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ඒතර අගමැතිතුමා තමයි මේ හොර වැඩේ කරන හැටි කියලා දෙන්නේ. ඔබ වෙඩි තිබ්බ කියන්න එපා. ඔයා පිස්සෝලේ වැරදීමකින් පත් වුණා කියලා මේ හොරකමට පොළඹවන්නේ අගමැතිවරයා. එතකොට රංජන රාමනායක මන්ත්‍රීවරයා කියනවා මම ප්‍රැක්ටිස් කරන්න එපා මහින්දානන්ද අලුත්ගමකට වෙඩි තියන්න. එතකොට හක හක ගාලා පැත්තේ hina වෙනවා. එයාට අගමැතිවරේ කැටට කියන්නේ තුබ ඔබතුමා මොනවද මේ කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔයා ඝාතනය කරන්න කියලා නෑ. අවසානෙත් එතුමා කියනවා ඔබතුමා මට කිව්වනේ මහින්දානන්දට ඉඩ තියෙනවයි කියලා. ඒ නිසා ඔබතුමාට ලයිට් වෙන්න පුළුවන් මේක. මගේ දරුවන්ට මේක හරි hard. නෑ මට තේරෙනවා ඔබට තුමාට ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි ඒක මට ප්‍රශ්නයක්. Breaking Dr. Okay.